කලර්ස් ජීවිතයේ සිතුවමක් නම් කලර්ස් කියන්නේ එහි අත්දැකීම්. අත්දැකීම් කියන්නේ දුක, සතුට මේ හැමදේම. අත්දැකීම් වල තොර ජීවිතයක් නිකන් හිස් කොළයක් වගේ. එහෙම නැත්නම් කළුයි සුදුයි චිත්‍රයක් වගේ. මේ කළුයි සුදුයි ජීවිතේ ඔබයි වර්ණවත් කළේ. කලර්ස් අපි කතා කරමු ජීවිතය ගැන. අපි කතා කරමු කලර්ස් ගැන. මේ කලර්ස් දනන්න. අද හැන්දෑව නම් හරිම අමුතු හැන්දෑවක්. ඇත්තම කියනවා නම් මගේ ජීවිතේ බොහොම සංවේදී හෝරාවක් තමයි මේ ගෙවෙන්න කරන්නේ. ඇත්තම කියනවා නම් මාව සංවේදී කරපු අවස්ථාවක් මේ තරම් මේ කලර්ස් ප්‍රෝග්‍රෑම් වල නැති තරම්. ඇයගෙන සඳහනක් කරනවා නම් ඇය තමයි මගේ ජීවිතේ මට දෙවැනි උප්පත්තිය ලබා දුන් මගේ ආදරණීය ගුරු මෑණියන්. ඇයගෙන කියන්න මට වචන නැහැ. එතරම් මං ඇයට ආදරේ, එතරම් මං ඇයට ගෞරව කරනවා. ශ්‍රී ලාංකීය සිනමාව තුළ කිසිවෙකුට ළඟා කර නොහැකි මට්ටමේ අසහාය නිලි භූමිකාව ඇයයි. මේ ඇගේ කතාවයි. ඇය අනෝජා වීරසිංහ. ඔයත් ගාලු යනවා. මට පාලු උහුලගන්න බැරුව යාවි සූරෙන් අයියේ. මට අඩු ගාන සුමානෙකට කලියුමක්වත් දෙවන්න. වයනකොට හැම තිස්සෙම ඔතන තෙමෙනවා. මං හිතන්නේ වහලේ ලීක් යද්ද කොහෙද. එමට බොරු කිය කිය බට්ටි පත් යනක අපේ පවුලට කොච්චර අවනම් බොද්ද බලන්න. ඇයි දුර බලන්නේ? ළඟ ඊට වඩා ලස්සනයිනේ. ඇයි දුර බලන්නේ? ළඟ ඊට වඩා ලස්සන. මේ දුර අතීතයට යන්න ඕනේ, මේ ළඟ ලස්සන අනාගතයේ තියෙන තාක්කල්. සුබ සන්ධ්‍යාවක්. සුබ සන්ධ්‍යාවක් යප්ති. කොහොමද ජීවිතේ? ජීවිතය ගොඩාක් සැනසීමෙන් ගෙවෙනවා. ඕ, මම ඒක දන්නවා. හොඳ ආකාරව. මොකද හොඳ සිසු පරම්පරාවකින් පැවතගෙන එන හොඳ ගුරුවරියක් ඔබ. ඒ සිසු පරම්පරාව දායාද කරෙත් ඔබ තුමියයි. ඒ නිසා බොහොම නිෂ්කලංක ජීවිතයකට දැන් උරුමකම් කියනවා ඇති. හැබැයි අද දවසේ මම උත්සාහ කරනවා ඔබේ ජීවිතේ නැවත අවදි කරන්නට. ඒ තුලින් මම හොයනවා මේ ඔබේ කතාවද කියලා. සැබවින්ම මේ කතාව මම දන්න නිසා මම දන්නවා මේක චිත්‍රපටයක් වගේ. මේ සමහර අවස්ථා තියෙනවා ඒවා අපිට රූප මාධ්‍යයෙන් කියාගන්න බැරි තරම් සුන්දරයි. මොකක්ද හිතන්නේ මේ ජීවිතය ගැන? ජීවිතේ මට බොහෝ දේවල් දුන්නා. ජීවිතය ගැන ගොඩක් තෘප්තිමත්. විශේෂයෙන් මිනිසෙක් හැටියට ඉපදුණා. ඉතින් මිනිසෙක් හැටියට ජීවත් වුණා කියන තෘප්තිය තියෙනවා. බොහෝ දේවල් ලැබුවා ජීවිතේ. භෞතික දේවල් ඕමනාවට වැඩිය ලැබුවා. දැන් ජීවිතය මොකද්ද කියලා හොඳටම හොයමින් ඉන්නවා. ඉතින් ජීවිතේ දැන් පේන්න පටන් අරන් තියෙනවා ටික ටික. ජීවිතේ රියල් කලයක දැක ගන්නවා කියන්නේ ඒක තමයි ජීවිතේ අපි බලාපොරොත්තු වෙන අග්‍ර ප්‍රථම ප්‍රතිඵලය. ඒක දැන් පේන්න පටන් ගන්නවා කිව්වේ ජීවිතයේ පිළිබඳව යම්කිසි රහක් දැනනද නැත්නම් ජීවිතයේ පිළිබඳ දුකක්ද තෘප්තිමත් බව? හරි, නමුත් මොකද්ද මේ කලයක? ජීවිතේ දුකක් නෙමෙයි. ජීවිතය කියන්නේ මොකද්ද ඇත්තටම ජීවිතය කියලා එල්ලිලා හිටියේ මොකේද? දැන් ඔයා කතා කරන්න යන ජීවිතය කියන එක ජීවිතේ ගත කරපු කෙනා දිහා ආපස්සට හැරිලා බලනකොට, ඒ කියන්නේ මේ සින්දුකේ කියන නටපු එක්කෙනා දිහා ආපහු හැරිලා බලනකොට, ඒ තැනැත්තිය ජීවිතේ හැම දෙයක්ම බාහිරෙන් හොයපු දෙකෙක්. මම කැමති යන්න බදුල්ල පැත්තට. ඒ සීතල දේශගුණයත් එක්ක මේ කුඩා කාලයේ ගත කරන කාලයට මම නැවත ඔබව ගෙනියන්න කැමතියි.
බදුල්ලේ මං කයිලගොඩ හිටියේ. කයිලගොඩ පන්සල ළඟමයි අපේ ගෙවල් තිබ්බේ. බදුරු ඔය යන්නේත් අපේ ගෙවල් වලට පල්ලැහැන්. ඉතින් මගේ පවුලේ 12ක් හිටියා. ඒ 12 ඔව් මං හත්වෙනියා. ඉතින් අපේ අයියලා දෙන්නෙක් හිටියේ. අයියලා දෙන්නගේ යාළුවෝයි අපි එකතු වෙලා ඉතින් අපිත් කොල්ලෝ වගේ තමයි. ඉස්කෝලේ ඇරලා ආපු ගමන් පොට් එක විසිකලා බදුළු වලට පයින්නවා. හවස 3:00 4:00 විතර තමයි ගෙදර ආපහු එන්නේ. ඉතින් පුංචි කාලේ පන්සලේ සිල් අරගෙන සිල් රෙද්දත් එක්ක ගස් උඩ අපි. ඉතින් ඒ වගේ මට මතකයි ඔය පෙරහැරවල් වලත් පුංචි පෙරහැරවල් වලත් කුළු නැටුම් එහෙම නටනටා පෙරහැරවල් වලත් ගියා. ඉතින් ඒ වගේ හරිම සුන්දර ළමාවියක් දැන් ළමයින්ට හම්බු වෙන්නේ නැති සුන්දර ළමාවියක් තිබුණා බදුල්ලේ හිටපු කාලේ. මං හිතන්නේ මොන්රාගල්ට ආවේ ඇත්තටම තාත්තගේ දේශපාලන පරිගැනීමක් හින්දා අපිට මොන්රාගල්ට එන්න උනේ. ඉතින් මොන්රාගල්ට ආපු කාලේ සහ බදුල්ලේ කාලේ ඇත්තට විශාල වෙනසක් තිබුණා. සෑහෙන්න දුක් විඳින්න සිද්ධ වුණා මොන්රාගල්ට ආපුවම. ඒක හැබැයි ජීවිතේ විශාල පසුකාලීනව හුඟක්ම රංගනේට හිමු උදව් වුණේ මොන්රාගල ගත කරපු ජීවිතය. මොන්රාගල කියනකොටම අපේ හිතට එන්නේ බොහොම කටුක පරිසරයක්. ඒ කාලේ කොහොමදත් මේ වගේ තාක්ෂණයක් නැති කාලේ බොහොම වෙහෙසකාරී ජීවන රටාවක් තමයි මේ මොන්රාගල හරහා අපිට මෙවැන්න පරිසරය. ඉතින් මේ හරහා මේ ඉගෙන ගන්නවා, පාසල් අධ්‍යාපනය කරනවා බොහොම සාමාන්‍ය මේ බ්ලැක් ඇන්ඩ් වයිට් යුගයේ. බොහොම සාමාන්‍ය යුගයක් පසු කරනා තරුණියක් හැටියට විවාහ වෙන පාසල් අධ්‍යාපනයෙන් පසු මේ කාලය ගෙවෙන්නේ කොහොමද? මේක නිකම්ම ගත වෙන කාලයක් මට හිතෙන විදිහට. තමන්ට ඕන විදිහට නෙමෙයි, තමන්ගේ දෙමාපියන්ට ඕන විදිහට ඒගොල්ලන්ට අවශ්‍ය දේවල් කරමින් ගෙවන මේ තරුණ කාලය අවසන් වෙනවා. හැබැයි පාසල් අධ්‍යාපනයත් එක්කම. ඔව්. හැබැයි අර මොන්රාගල ඉඳදී මේ මට ඉන්සිඩන්ට්ස් දෙකක් තියෙනවා ධනංජය, හොඳටම මතක් වෙන. එකක් තමයි මේ ඒ මොන්රාගල සිරම්යා හෝල් එක මේ 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 කොටන් එහෙම ගහපු බංකු ගහපු තියටර් එකක් ඒ කාලේ. ඉතින් සිනමාස්කෝප් ලෙන්සස් එහෙම තිබුණ නෑ ඒ කාලේ. මට මතකයි අපි හුළු අතුපත්තු කරගෙන ෆිල්ම් එක බලන්න ගිය පයින් බසුත් නැහැ. ඉතින් අර වැලි කතර පෙන්නකොට මේ මේ අමුතු චිත්‍රපටියක් ගැන කියනවනේ මේ සිනමාස්කෝප් අපි දන්නෙත් නැති ගියා. ගිල පොඩීනේ. ඉතින් මේ ජෝයගේ මූණ එහෙම මෙහෙම දිගට මේ බිත්තිය හැම තැනම යනවා ඒවා. ඉතින් මොකද්ද මේ ෆිල්ම් එකේ කී බලබලාවේ. ඉතින් පස්සේ කාලෙක නිහල් අයියත් එක්ක ඇක් කරන්න හම්බු වෙයි මල්දිනී සිමියෝ එකේ එහෙම කියලා මං හිතුවේ නෑ. ඒ කොළඹ එන ජීවිතේ කොහොමද දැනුනේ මේ කලයක වෙනස් වෙන්න පටන් ගන්නවද? එතකොට මේ ගමේ තිබ්බ සුන්දරත්වයට එහා ගිය බොහොම ඉතාමත් කාර්ය බහුල ජීවන රටාවකට නැවත හුරු වෙනවා, රැකියාවක් කරනවා. එතකොට මේ ජීවිතේ දැනුනේ කොහොමද? ඔව් මං ඇඩ්වාන්ස් ලෙවල් කරන්න ආවේ ස්ටැෆර්ඩ් ලේඩිස් එකේ. ඒතර අපේ අක්කලා ගෙදර හිටියේ. ඒක දැන් මෙහි දැන් කෑම එහෙම අර මේ සතියට දවස් දෙකක් බත් කඩවල ලිකුණන්න තහනම් එහෙම කාලේ තමයි හිටියේ. එතකොට පාන් කාලක් හම්බ වෙනවා පොතකට. ඉතින් අයියගේ අක්කගේ පාන් භාගයක් හම්බ වෙනවා. අපි හතර දෙනාම කන්නේ පාන් භාගේ ලෝලු එහෙම තම්බගෙන. එහෙම කාලයක් දැන් අර ගමේ හොඳට කාලා බීලා එහෙම ඉඳලා එක පාට මේ හාල් පොළු මිරිස් පොළු ඒවත් එක්ක තමයි කොළඹට එන්නේ. ඉතින් අර හැම අර ඔයා කියනා වගේ පුදුම පිමි හැම ස්ටෙප් එකක්ම මොකද්දෝ එකක් තියෙනවා මේ ජීවිතේ මතක් කරලා හිනා වෙන්න පුළුවන්. ඉතින් එහෙම කාලෙක තමයි ස්ටැෆර්ඩ් ලේඩිස් ගියේ. ඊට පස්සේ මම අවුරුදු 18 يعني මං ඒ ලෙවල්ස් කර කර ඉන්නකොට මම දෙමව්පියන්ගේ අකමැත්තෙන් මම විවාහ වෙනවා. හොරෙන් යන්නේ ඇත්තටම ගිහිල්ලා මම විවාහ වුණා. අපේ රෝ වේදන් අඩු ක්‍රමයක විවාහ නැක ලෙසින්නේ. ඉතින් ඒක එච්චරම සුන්දර වුණේ නැහැ. මොකද මාස 3ක් විතර කාලයක් දැන අඳුනාගෙන දෙමව්පියෝ කැමති නැති වෙනකොට යන් කිව්වා ගියා මේ කිසිම දෙයක්. ඒ දවසල දෙමව්පියෝ කැමති නැත්තම් කොහොම හරි කරන්නනේ උත්සාහ කරන්නේ. ඒක තමයි ඒ දඩබ්බරකම් එමත් එක්ක. ඊට පස්සේ ජීවිතේ ගොඩාක්ම මතක් කරන්නත් අකමැති වගේ කාල පරිච්ඡේදයක් ඒ කාලේ තිබුණා. හුඟක් කරදර වින්දා මේ ගොඩාක් ගෘහස්ත හිංසනයට පවා ලක් වුණා. මතක් කරන්න කැමති එකම දේ තමයි මගේ දුව. මොකද ඒ කාලේ මගේ දුව මට හම්බ වුණා. ජීවිතේ මං ලැබුවට නාම තෑග්ග.
ඉතින් ඒක විතරයි මට සුන්දර අත්දැකීමක් තිබුණේ. නමුත් ටීබී ලංගරත්න මහත්මයාගේ සෙක්‍රටරි නන්දනගේ යාළුවෙක් මගේ හස්බන්ඩ්ගේ. එතකොට එයාගේ මේ නාට්‍යයක් තිබුණා. මොකක්දේ නාට්‍ය නම් සටන කියලා. ඒ සටන කියන නාට්‍යයේ රඟපාන්න මාව ඉල්ලුවා. මාව ඉල්ලුවාම මේ මට දැන් හීනෙන් වගේ මතකයි මේ පවුල් සංවිධාන සංගමය කරේ ආනන්ද අයියයි මගේ පින්තූරයක් සිරිමිනේ කව පේජ් එකක් ගියා ඒ කාලේ මට මතකයි. ආනන්ද වික්‍රමගේ. එතකොට ඒ මගේ පළවෙනි රංගන අත්දැකීම. ඉන්ෂුරන්ස් එකේ වැඩ කරනකොට ඒකෙම මගේ යාළුවෙක් තමයි යුනිට් එකේ හිටපු චන්ද්‍රිකා කාර්යෝසම්. එයාගේ තාත්තා කරා ටක්ටික් ටුක් ෆිල්ම් එක. ඒ ටක්ටික් ටුක් ෆිල්ම් එකේ එදා එන්න හිටපු ගෑනු ළමයා ආවේ නැහැ. ආවේ නැති වුණාම මෙයා දුවගෙන ඇවිල්ලා අර නාට්‍යයක රඟපෑව එකක් දන්නවනේ. මගේ යාළුවෝ අනේ මේ ෂොට් එක කරලා දෙන්න. මොකද ඒ විතරයි එස්කලේටර් එකක් තිබුණේ. ඉතින් ඒකට ගෙවලා තිබුණා ගොඩක්. දන්නවනේ ෂූටින් කැන්සල් වුණා ගොඩක් පාඩුයිනේ. ඉතින් එයා මට කිව්වහම මේ කොහෙන්දෝ විග්‍රහෙකුත් හොයාගෙන මේ කලිසමකු ටී-ෂර්ට් එකක් දාගෙන ගිහිල්ලා ඒ තප්පර 30යි. ටක්ටික් ටුක් කියනකොට කැරක්ටර් එක ඉවරයි. මේ ගෙස්ට් රෝල් එකක්. ගෙස්ට් නෙමෙයි එක්ස්ට්‍රා රෝල් එකක්. සිනමාව සම්බන්ධ මිනිස්සු ආශ්‍රය කරන්න හම්බෙනවා, සහාය අධ්‍යක්ෂකවරු හම්බෙනවා, විවිධාකාරයෙන් ආරාධනා ලැබෙනවා ඇති. මොකද තරුණයක් හැටියට ඔබ ආකර්ශනීය පෙනුමක් තිබුණු කෙනෙක් ආරාධනා කරනවා ඇති නේද? අපි මේක උත්සාහ කරලා බලමු. අවලා ගාවට මම එක්කන් යන්නම්. එහෙම යෝජනා එනවා. දැන් ටක්ටික් ටුක් එකට ඉස්සෙල්ලා මට ආදර රත්නයකට කතා කළා. මොකද KW පෙර මහත්තයාගේ පුතා හිටියෙත් අපේ යුනිට් එකේමයි. එයා අඬ ගැහුවා මම හිනා වුණා මේ පිස්සු කතා කරන්න අපි කොහෙද නිලියෝ වෙන්නේ කියලා. ඉතින් නිලියෙක් වෙන්න ඉතින් ඒ කාලේ මාලනියක් කළා ගීතල හැමති හරි ලස්සන ශ්‍රියාණියක් කළා. එහෙම හරි ලස්සන කට්ටිය නිටේ. ඉතින් මං හිතුවා මේ හඳවල් වගේ ලස්සන මූණු තියෙන්න ඕනේ, මම ඒකට සුදුසු නැහැ කියලා. ඊට පස්සේ සුනිල් සෝම අපිත් එක්ක හරියට යාළු වුණා. එයා නිතර එනවා යුනිට් එකට. ඉතින් මං අහනවා මේ මාලනියක්ගෙන් හරියට විස්තර අහනවා. ඉතින් මං අහනවා මේ මාලනියක්ත් එක්ක කතා කරනවාද? ඔව් ඔව්, ඉතින් වැඩ කරනකොට කතා කරන්න එපා එහෙම. ළඟ ඉඳන් කතා. ඔව් ළඟ නැතුව කොහොමද කතා කරන්නේ? දෙබස් කියලා දෙනවා ළඟ. අතෙන් එහෙමත් අල්ලනවා. ඔව් අපි අතෙන් අල්ලගෙන තමයි එක්කන් යන්නේ කියලා. ඉතින් ඒ තරම් හරි අහිංසකයි ඇත්තට මේක. සිනමා උන්මාදයක ඉඳලා තියෙනවා. ඔව් හරිම අහිංසකයි. ඉතින් පස්සේ මේ සුනිල් මට කිව්වා මොණ්ඩරතැන් චිත්‍රපටිය කරන යසපාලිත මේ යන් ගෙදර එක්කගෙන යන්නම්. ඒකේ හොඳ කැරක්ටර් එකක් තියෙනවා සුරංජි කියලා. දැන් මම නාට්‍ය අහනවානේ. ඉතින් ඒ සුරංජි කැරක්ටර් එක හරි හොඳයි. ඊට පස්සේ මම ආසාවෙන් ගියා. ගියාන් පස්සේ මගේ ජීවිතේ පළවෙනි වතාවට විජයයව එදා තමයි දැක්කේ. ඉටි රූපයක් වගේ හරි ලස්සනයි විජයයා. ඉතින් මං එදා හිතුවා පිච්චර් එක නොලැබුණත් කමක් නැහැ විජයයව දැක්කනේ කියලා. හරි ලස්සන කරුණාවන්තයි. හරිම කරුණාවන්තයි විජයයා. හිතන්න බෑ මේ එච්චර ජනප්‍රිය මිනිස්සෙක් එහෙම කරුණාවන්ත වෙන්නේ කොහොමද කියලා. ඉතින් මා ජීවිතේට දැකලා නැති මට හරි හොඳින් කතා කරලා සලකලා එංගදී චිත්‍රපටේ නොලබුණත් කමක් නෑ කියලා හිතුවා. ඉතින් ඇත්තටම ඉතින් පාල්තේ කිව්වා අයියෝ ඒක හරියන්නේ නෑ බං ඌකට කියලා සුනිල්ට. කිර කරන්න බෑ ওই කැරක්ටර් කියලා. ඉතින් මගේ වෙලාවට මේ ඒ කාලේ ඔය ඒ සෙකන්ඩ් රෝල්ස් කරපු කට්ටිය ටිකක් හිටියා. ඔය හයසින්තක් කළා, මානෙල්ලා, ජෙනිට සමරවීරලා ඒ වගේ ගොඩ කට්ටිය. ඒ කාලේ තමයි සිංහල සිනමාවේ ස්වර්ණමය යුගය. දානජය කියන්නේ මේ ගොඩාක් චිත්‍රපටි හැදුනා. ඉතින් හරි කාර්ය බහුලයි නළු නිළියු. මගේ වෙලාවට කිසි කෙනෙක්ගේ ඩේට්ස් තිබුණේ නැහැ. හොඳ වෙලාව. හොඳ වෙලාව. ඔව්. ඉතින් පාතේ කියලා තිබුණා මේ දැන් තික් කරන්න දෙයක් නැහැ. අනිත් දා ෂූටින් යන්න තියෙන අරුඹ එක්කන් ආපු කෙල්ල වන්න අඬ ගහගෙන වරෙන් කිව්වලු. ඉතින් සුනිල් පහුව දාව රෙදි ටික කුත් උස්සගෙන චීතරෙදි ටික මට කො ඇඳුම් මහ ගන්න මේ වගේ ඇඳුම් ටික මහ ගන්න කියලා. මම දවසක් ඇතුළත දඩි විඩි ගාලා ඇඳුම් ටික මහ ගත්තා. ඒ හොඳ වැඩේ තමයි. මාව හැබැයි එක්කන් ගියේ යුනිට් වෑන් එකේ. උදේ 6ට මාව නැග්ග ගත්තා. මෙහෙම බංකු වගේ ගහලා තිබුණා. රෑ 8යි මාතරට යනකොට මගේ දිගට ලයිට් පටවගෙන කට්ටිය පටවගෙන. ඉතින් පළවෙනි අත්දැකීම මොණ්ඩරතැන් රුපියල් 500ක් හම්බුණා රංගනෙට. හැබැයි මේ මොණ්ඩරතැන් හරහා හමු වෙන අපූර්ව මිනිසුන් ගොඩක්. ඒ මිනිසුන්ගේ ආදරය සහ සෙනෙහස මාධ්‍යයේ අනෝජා විරසිංහ කියන ඒ නිලිය ටිකෙන් ටික ඔලෝ උස්සන. ඒ කොහොමද කියලා අපි කතා කරමු මේ විරාමයෙන් පස්සේ. දැන් මේ
වගපෑමේ සිහිනය දැන් දැන් මෙන්න මේ ගමන තුළ මේ පැය 8ක් වුණාට ඒ පැයර්ද හින ගොඩාක් දකින්නට ඇති මේ දාඩිය දාගෙන බොහොම අපහසුයෙන් අර පැත්තෙන් බැනුනුත් අහා අහා මේ යන මේ ගමන කොහොමවත් පහෝදාට ගිහිල්ලා මේ මාතර බීච් එකට ගියාම සෙනග ඉන්නවා හෝගාලා මොකද මේ මන් දන්නේ දනංජේ ඒ කියන්නේ මගේ සිනමා ජීවිතේම එහෙම සෙනගක් මං චිත්‍රපටයක් මේ ෂූටින් බලන්න ඇවිල්ලා ඉන්නවා දැක්කේ නැහැ. ඒ කියන්නේ මේ 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 එක්සජරේට් කරනව නෙමෙයි මාතර වැල්ලේ පේන දිගටම කිලෝමීටර් දෙකක් විතර ඔලු ගොඩක් විතරයි. ඉතින් අර මම මේකප් දාලා හිටියා නිසා මම නිලියක් කියලා මටත් ටෙන්ෂන් එක හම්බුණාට මාළියක් අව බස්ස ගන්න බැරි වුණා. පස්සේ පොලිසියෙන් ගෙනල්ලා තම මාළියක් අව බස්ස ගත්තේ. ඉතින් මාළියක් අව විජයවයි බොහොම අමාරුවෙන් බස්සගෙන අරන් ගියා. අරංගිල ෆස්ට් ෂොට් එකම තිබුණේ මේ මට තිබුණේ කියන්නේ පොඩ්ඩක් හිටපන් එයි කියලා කියන්නේ නොයුවසිල්ලේ විජය එනකම් බලන් ඉන්නවා. ඉතින් මම මේ පළවෙනි ෂොට් එක පොඩ්ඩක් හිටපන් එයි කියලා ඔහොම එකක් කරා. පස්සේ මේ මුළු කට්ටියම හිනා වුණා. මේ කැමරා වල කට්ටිය ඔක්කොම බක බක ගාලා හිනා වෙනවා. අධ්‍යක්ෂතුම? ඔහු අධ්‍යක්ෂකත් හිනා වුණා. දැන් මන් දන්නේ හිනා වෙන්නේවත් ඇයි කියලා රිච්චට තේරෙන්නේ නැහැ. හැබැයි මේ හිනා වෙන ඔක්කොම මැද්දේ හිනා නොවිච් එක්කනේ කීපියා. ඔව් මාළියක්ක. මාළියක්ක මේ හිනා වුණේ නැහැ. මාළියක මාව පැත්තකට අඬ ගහලා ගිහින් කිව්වා. ඇහුවෙත් නැහැ. ඒක ගැන කියන්ට ඔයා මොනාගේද රංගපාල තියෙන? මං කොහොම නාට්‍යවල රංගපාල තියෙනවා කියලා පාර කිව්වා. මේ නාට්‍යවල අපි චුට්ටක් වැඩිපුර කරනවා. අර ඔඩියන්ස් එකට පේන්න ස්ටේජ් එක උඩ නිකන් චුට්ටි තට්ටුවක් දාලා කියන්නේ ඇති කිව්වා. මගේ ඔළුවට ගියා හොඳට ඒක. අපි නැවත යමු ඉතිහාසයට. ඉතිහාසයේ ලස්සනයි. ඈත තියෙන ඉතිහාසයේ සමහරතන ලස්සනයි. කොහොමරත් බිබි නිහල් සිංහයන් ඔබ යෝජනා කරන මල්දෙමියේ සිමියොන් කියන චිත්‍රපටය සඳහා ඒක ඉතාමත්ම අසීරු චරිතයක් චරිත දෙකක් තියෙනවා. අම්මා සහ දුවගේ චරිත දෙකම කරන්නට ගොඩාක් විරෝධතා මැද්දේ නැවත නැවත එතුමා කියා සිටිනවා නෑ මේ චරිතය සඳහා සුදුසුම කෙනා අනෝජා වීරසිංහ කියලා. කොහොමද මේ සිනමාවට එකතු වෙන්නේ? ඒ වෙනකොට මම ගොඩාක් චිත්‍රපටිවල රඟපාලා තිබ්බේ මේ හොඳ චිත්‍රපටි තිබුණා. මොකක්ද එකක් තිබ්බ දනන්දේ මේ හොඳ චිත්‍රපටි හම්බුණා හොඳ චිත්‍රපටි කරා. දැන් අදට වුණත් ඒක තියෙනවා. අර හොඳ නිලියක් කියලා පිළිගත්තු කට්ටියකුත් ඉන්නවා. අදටත් ඒක නිකන් වැට උඩ තියාගෙන ඉන්න කට්ටියකුත් ඉන්නවා. ඒක මගේ ජීවිතේ සිනමා ජීවිතේ දිගටම තියුණා. ඉතින් ඒ කාලෙත් ඔය සාරංගා වගේ චිත්‍රපටි මීදුම් සලු කැලෑමල් මුහුදුලිහිණි ඒ වගේ ගොඩක් හොඳ චිත්‍රපටි කරලා තිබ්බා. හැබැයි මාව පිළි අරන් තිබ්බේ මල්ගස් වටේ නටනට සින්දු කියන තරුවක් කියලා තමයි පිළි අරන් තිබුණේ. ඉතින් ඇරවුල් නන්දි මිත්‍ර මහත්තයාට මම කවදාක්වත් දොස් කියන්නේ මොකද තමන්ගේ නවකතාවක් කියන්නේ තේ නාටකයක් කියන්නේ දරුවෙක් වගේනේ. ඉතින් ඒකේ බාර දෙනකොට එයා කොච්චර දැන් අපි මතකනේ එක්සයිස් එකකුත් අපි කරා මේ තමන්ගේ චරිතයෙන් බාර වෙනකොට ඒක උයි තරම් පරිස්සමෙන්ද බාර දෙන්නේ. ඉතින් එතකොට එයා කැමති වුණේ නැහැ මට දෙනවට මේ මට කරන්න බෑ කියලා. ඉතින් එතෙන්දී නිහල්ලා එක්කෝ නෑ මේක අනෝජට තමයි කරන්න පුළුවන් ගැළපෙන්නේ අනෝජට. අනෝජ දෙන්න බැරි නම් මට මේ චිත්‍රපටය කරන්න බෑ කියලා. ඉතින් නිහල්ලා ඕන නිසා මාව ගත්තා. ඉතින් මගේ හොඳ වෙලාවට මම අර කරපු කිසිම දෙයක් සෙට් එකට ගෙනිච්චේ නෑ. මං අමු මැටි පිඩක් වගේ ගියා. නිහල් අයියා මේ දැන් මෙතන වාඩිලා ඉන්නවනම් තව ඇක්ටර් කෙනෙක් නිහල්ලා මෙතන වාඩිලා මට දෙන ඉන්ස්ට්‍රක්ෂන් මෙයාටවත් ඇහෙන්නේ නෑ. ඒ තරම් සොෆ්ට් හරි මෘදුයි ඒ කියලා දෙන ඒවා. ඇත්තට විශ්වවිද්‍යාලයකට ගියා වගේ මට තියෙන එකම කනගාටුව තමයි අපි ලැබපු අත්දැකීම් ඕගොල්ලන්ගේ පරම්පරාවේ අයට නිහල් අයියා වගේ අධ්‍යක්ෂකවරයෙගෙන් ලබා ගන්න බැරි වුණානේ කියන දුක තියෙනවා. මොකද එතුමාගෙන් ඉගෙන ගන්න අපට ගොඩක් දේවල් තියෙනවා. දැන් කැලණි විශ්වවිද්‍යාලයේ පටන් ගන්න යන වැඩසටහන මේ ඒක දිගටම කරගෙන යයි කියලා මම විශ්වාස කරනවා අනව පරම්පරාව වෙනුවෙන්. ඒ එතුමා ඒ හරියට සිනමාවට පුදුම විදිහට ආදරය කරපු ජීවිතයටත් වඩා ආදරය කරපු තැනක්. ඉතින් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. ඒ නිසාම තමයි ජාත්‍යන්තර සම්මානය දක්වා මට යන්න පුළුවන් වුණේ. මෙතෙන්දී මට නිහල් අයියා විතරක් නෙමෙයි ඒ සම්මානයේ වගකීම තනිකර මට බාරගන්න බෑ. ජෝ අයියා, රවි අයියා, ස්වන්නක්කා, සනත්, විල්සන් කරු, එතකොට දයාල්විස්, ඉතින් හැම කෙනෙක්ම තුන් හතර දෙනෙක්ම දැන් ජීවතුන් අතර නෑ. ඒ හැම කෙනෙක්ගෙම කන්ට්‍රිබියුෂන් එක තමයි ඒ සම්මානය. සැබෑම මේ සිනමා පටය අන්තර්ජාතික සිනමා උළලක් නියෝජනය කිරීමේ වරම් ලබනවා. ඒ නිසාම
ඔබතුමියටත් නීබි නිහාසිංහයන්ටත් විදේශගත වීමට සිදු වෙනවා. මේක බොහොම ලස්සන කතාවක්. එහිදී ශ්‍රී ලාංකීය රංගන ශිල්පිනියක් ලබා ගන්නා වූ කුසස්ම සම්මානය මුල්ම වතාවට තමයි හොඳම නිළිය සම්මානය ඇය දිනාගන්නේ. ඒ කතාව අපි අහමු. මේ ග්‍රාමයේ දැන්නේ සිනමා පටයත් අරගෙන ජාත්‍යන්තර සිනමා උළෙලක් නියෝජනය කිරීමට යනවා. මේක අලුත් අත්දැකීමක් නේද? මේ කවදාකවත් හිතුව නැති දෙයක් තමයි මේ වෙන්නේ. ඉන්දියාවට යනවා මේ සම්මාන උළෙලක් නියෝජනය කරන්න. මේක දැන් පළවෙනි ජාත්‍යන්තර සම්මාන උළෙලනේ. මොකද්ද වෙන්නේ කියලා දන්නේ නැහැ. චිත්‍රපටි 400කින් රටවල් 56ක චිත්‍රපටි 400කින් අන්තිම 24ට තේරෙනවා. ඒකම ජයග්‍රහණයක්නේ. ඉතින් දැන් අඳින්නේ මොනවද කියලා දන්නෙත් නැහැ. ඉතින් බුද්ධි අයියා බුද්ධි කීර්ති සේන ඔසරි ටිකක් දුන්නා මහලා. ඉතින් තව මේ දිලිසෙන දිලිසෙන මේ බූල් බූල් වගේ ඔසරියකුත් මහගෙන ගියා. ගිහිල්ලා දැන් දැන් සාප්පු යන්න තමයි කල්පනාව. ඒ කාලේ තියෙන ඉතින් රටකට ගියම පස්සේ නේද? තව මොනවා ඉන්දියාවේ ගියා ඉතින් සාරි ගන්නනේ ඕනේ. ඉතින් ෂොපින් යන්න තමයි හිතේම. නිහල්ලා බැන බැන මෙහෙන යන්න ෂොපින් නෙමෙයි බලනවා චිත්‍රපටි කියලා. මාව ඇද්දගෙන යනවා ෆිල්ම්ස් වලට. ඉතින් අනික් කට්ටිය යනවා. ගිහිල්ලා දවසට ෆිල්ම්ස් හතරක් බලනවා. ඉතින් හරි මේ හරි මේ 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 ડોક્ટર ශිවාගෝ එහෙම කරේ මට දැන් ඕනමත් මතක නැතුණා. ඒ ඩිරෙක්ටර් හිගේ එහෙම ෆිල්ම් හේකුත් තිබුණා. ඉතින් මේ ගොඩාක් හොඳ ෆිල්ම්ස් තිබුණා. මේ ඉතින් ඒ හතරක් බලන දවසට කන්නේත් නැහැ. ගොඩක් ලා සෑන්විච් එකක් හරි මොකක් හරි ওই කැන්ටින් එකේ උස්සගෙන දුවනවා. ඉතින් ජනවාරි 21 මගේ බර්ත්ඩේ දවස. ඉතින් හයි කමිෂන් එකකින් හයි කමිෂන අපිට ඩිනර් එකක් දුන්නා මගේ බර්ත්ඩේ එකට. දැන් එතෙන්දී කතා වෙනවා මේ ලංකාවට ඒවෝඩ් එකක් තියෙනවා කියලා ආරංචි කියලා. ඉතින් හතරයිනේ දෙන්නේ ඒවෝඩ්ස්. බෙස්ට් ඇක්ටර් ඇක්ට්‍රස් ඩිරෙක්ටර් ප්‍රොඩියුස් මේ ෆිල්ම් එච්චරයි දෙන්නේ. ඉතින් හතරේ ගාන මං කව හරි හරි ජෝ අයියට වෙන්න ඇති කියලා. ආයි මං කියනවා නෑ නෑ නං ඩිරෙක්ට් වෙන්න ඇති කියලා. ඉතින් හැමෝම එහෙම එහෙම එක එක වකි කියලා නිහල්ලා කිව්වා නෑ ඔය ඒවෝඩ් එක ඔයාට කියලා. තුන් හිතකවත් තිබුණද මේ මට තේරෙන්නේ නෑ. මොන හිනා වුණා කියනකොට. එනවා ඒව හිනා වෙනවා. ඉතින් එහෙම හිතන්නේ නෑ. ඉතින් හරියටම එදා උදේ 24 වෙනිදා උදේ මම දොරට තට්ටු කරා හොටෙල් එකේ. අර හොස්පිටැලිටි ඩෙස්ක් එක බාරව ඉන්න රවි මලික් කියලා මේ බොහොම කොට මිනිස්සෙක්. ඒ මනුස්සයා මල් බොකේකුත් එක්ක මගේ දොරකඩ. එයා මට කිව්වා අද හැන්දෑවට තියෙන ලස්සනම ඇඳුම ඉඳන් එන්න කියලා. ඒ කාලේ ඉතින් අර දිලිෂන බූල් බූල් එක තමයි ලස්සන. ඉතින් ඒකත් තියෙන මම හව දැන් මේ ඇයි මොකද දැන් අපි බස් එකේ නැහැ නේ ඔයාට කාර් එකක් තියෙනවා යන්න කිව්වා. එතකොට මට නිකන් හිතුණා මොකක්ද මේ කියලා. මොකක්නේ කියනෝ කියනෝ මොකද කියලා. ඊට පස්සේ කිව්වා මේ ඔයා නොමිනේට් ලැබෙනවා කියලා කිව්වේ නේ. නොමිනේට් වෙලා තියෙනවා කිව්වා මේ ෆිල්ම් එක බෙස්ට් ඇක්ට්‍රස්ට. එච්චරයි මට ඇහුනේ. ඌ තියලා අනන්න පටන් ගත්තා. ඉතින් නිහල්ලායියා හිටිය අල්ලපු කාමරේ නිහල්ලායියා කාමරෙන් එළියට පැනලා දැන් නිහල්ලායි හොඳටම බය වෙලා. නිහල්ලායි හිතුවේ මගේ කවුරු හරි මැරිලා හරි මොකක් හරි කියලා. දැන් මලික්ව බදාගෙන යනවා මේ මිනිස්සයා මගේ කිහිල්ලේ ඇස්සේ. මොකද එච්චර චූටි. පස්සේ තමයි ටිකක් සෑහෙන වෙලා ගියා පණිවිඩේ කියන්නේ නිහල්ලායියට. ওই සම්මානය ලංකාවේ නිළියක් ගෙනාපු පළවෙනි සම්මානේ හොඳම නිළිය හැටියට. ඉතින් ලොකු සතුටක් තියෙනවා රට වෙනුවෙන් යමක් කළා කියලා. ඉතින් ඒ කාලේ ජයජයවර්ධන මහත්තයා කලාසූරි සම්මානය දුන්න මම හිතන මං ලාබාලම එක්කෙනා වෙන්න තියේ සම්මානය ගනිපු. ප්‍රේමදාස මහත්තයා මට කලාපුරේ ඉඩම පරිත්‍යාග කරලා ටව හෝල් එකේ ලොකු උත්සවයක් තිබ්බා. ඉතින් ඒ සියලුම ආදරය ගෞරවය ඒ කියන්නේ ඉහළම ජනාධිපතිවරයාගේ සිට කම්කරුවා දක්වා පාරේ ඉන්න මිනිස්සෙක් දක්වා හැම කෙනෙක්ම පුදුම විදිහට එදා මට තමන්ගේ ආදරය ප්‍රකාශ කළා. ඉතින් මං හිතන්නේ නිහල් අයියාගේ ඒ දුරදක්නා නුවණ එදා තමයි නිසා තමයි හැම දෙයක්ම මට ලැබුණේ කියලා. ඔන්න දැන් පොඩියට තිබුණු අනෝජා විරසිංහගේ රූපය දැන් කෙමෙන් කෙමෙන් ලොකු රූපයක් බවට පත් වෙනවා. සිනමා ශාලාවල් වල මේ අනෝජාගේ මූණ ලොකුවට දැන් ඔවුන් පෙන්ට් කරනවා. ලෝභ නැතුව මොකද අන්තර්ජාතික සම්මානයක් අරන් ආව නිළියක් නෙදේනේ. කොහොම වුණත්
නැවත නැවතත් මේ විදේශීය සම්මාන උළෙලවල් නියෝජනය කිරීමේ අවස්ථාව ලැබෙනවා. එහිදී දෙවන අවස්ථාවේදී ඔබට හමු වෙනවා තවත් සොඳුරු පුද්ගලයෙක් පෝල් කොක්ස් කියන විශිෂ්ට සිනමාකරුවා හමු වෙනවා. ඒ මතකයත් අවදි කරමුකෝ. ඔව්. දැන් දෙවෙනි චිත්‍රපටිය වල වැන්කුව ෆිල්ම් ෆෙස්ටිවල් ඒ ගියේ මල්දිනී සිමියන් එක්ක ගියේ. ඒ මල්දිනී සිමියන් අරගෙන ගියන් පස්සේ එතන හිටිය අමරනාජ් ජයතිලක මහත්තයා. දැන් මෙතන නිහල් අයියා හිටියානේ. දැන් අමරනාජ් ජයතිලක මහත්තයාට හොඳ එක්ස්පීරියන්ස් එකක් තියෙනවානේ ෆොරින් ෆිල්ම් ෆෙස්ටිවල්ස් ගැන. ඉතින් මං මිස ජයතිලකට ගිහිල්ලා කිව්වා මේ අනේ මම මේ වැඩිය දන්නේ නැහැ මට හොඳ ෆිල්ම්ස් දැන් ආසයි බලන්න. දැන් ඉතින් සාප්පු යන්න ඕනේ නැහැ. දැන් ඕන ෆිල්ම්ස් බලන්න. මං කව හොඳ ෆිල්ම්ස් තියෙන ඒවා කාගේද හොඳ ඩිරෙක්ටර්ස්ලා මට කියන්න. මම හැමදාම උදේට මිස ජයතිලකට කියනවා ටික් කරලා දෙන්න කියලා හොඳ ෆිල්ම්ස් ටික අද තියෙන. ඉතින් එක දවසක් මම මිස ජයතිලක උදේ කෑම මේ සිදී හම්බ වෙනකොට මිස ජයතිලක කිව්වා මේ අද මේ ලෝකේ හොඳම අධ්‍යක්ෂකවරු 20 අතර විතර ඉන්න පෝල් කොක්ස් කියලා ඩිරෙක්ටර් කෙනෙක්ගේ ලෙක්චර් එකක් තියෙනවා. වියන් ඒකට කියලා සෙමිනාර එකක්. එතකොට උමා කියලා ඉන්දියාවේ විචාරිකාවක් හිටියා. ඇයයි මමයි මිස ජයතිලක අපි තුන්දෙනාම ගියා. ඉතින් මං ඔසරිය ඇඳලා යන්නේ. ඔසරිය ඇඳලා මම කොණ්ඩේ කඩාගෙන යන්නේ. ඉතින් අර නික ඩෙන්ටිටි එකක් වගේ ඒක ඉන්දියාවෙත් මං එහෙමයි ගියේ. කොමහරි හරිම ආස හිතුණා පෝල්ගේ ඒ දේශනයට. මං ඉවරලා මං අර මගේ මේ 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 කැටලොග් එකේ අස්සන ගන්න ගියා. අස්සන ගන්න යනකොට පෝල් මගේ මූණ දිහා බලලා කිව්වා ඔයා නේද ඉන්දියාවේ අවෝඩ් එක ගත්තේ කියලා. මං කිව්වා කොහොමද දන්නේ කියලා. එතකොට කිව්වා මම ජූරි එකේ හිටියා කියලා. ඊට පස්සේ මට කිව්වා මේ යාගේ ෆිල්ම් එක බලන්න එන්න කියලා. වින්සන්ට් ෆිල්ම් එක. වින්සන්ට් වැන් ගෝග්ගේ ගැන හදපු ෆිල්ම් එක. ඊට පස්සේ මමයි උමයි මේ ෆිල්ම් එක බලන්න ගියා. මේ ෆිල්ම් එක බලන්න ගියාම හවුස්ෆුල් බිම පඩි පෙළවල් හැමතැනම මිනිස්සු. පෝල්ට හරි කැමති ඒගොල්ලෝ. ඊට පස්සේ මේ ෆිල්ම් එක ඉවරුනම ස්ටෑන්ඩින් ඔවේෂන් එකක් දුන්නා. ඔක්කොමල හිටගත්තා පෝල්ට. ඉතින් මෙයාට ඒක දරා ගන්න බැරුණා. මොකද ඕස්ට්‍රේලියාවේ මේ ෆිල්ම් එක ගණන් ගත්තේ නැහැ. තමන්ගේ රටවල් හැම වෙලාවෙම එහෙමනේ. ඉතින් ගණන් ගත්තේ නැහැ. පෝල් දිව්වා එළියට. එයා හිටියේ නැහැ හෝල් එක ඇසේ. දැන් මුළු තියටර් එකේ මිනිස්සු එළියට පැනලා පෝල් හොය හොය දුවනවා. මම තමයි පෝල් ස්පොට් කරේ මේ කාපාක් එකේ වෑන් එකේකට ඔලුව තියාගෙන අඬනවා. මම තමයි දැක්කේ. ඊට පස්සේ මම උමාට පෙන්නලා අපි දෙන්නම දිව්වා. උමා මේ පෝල් හරි උසයි. ගොඩාක් උසයි. නිහලටත් වඩා උසයි. දැන් පෝල් අපි දෙන්න වල අපි දෙන්න පෝල් ගි කිහිල්ලස්සේ. දැන් පෝල් අඬනවා අපි දෙන්නව බදාගෙන. ඊට පස්සේ අපි කෝපි බොණ්ඩයන් කියලා උමා එයාවත් අඬ ගහගෙන ගියා. ඊට පස්සේ පෝල් වගේ මුන්දිහ බලා ඉඳලා ඇහුවා එයාගේ අයිලන්ඩ් ෆිල්ම් එක ඇක් කරන්න කැමතිද කියලා. මං දවල් තරු දැක්කා. මේ වගේ මිනිස්සෙක් මට ඇක් කරන්න මං I have no words to say කියලා මොකක්ද එකක් තමයි මං කිව්වේ. ඊට පස්සේ මාව මේ ෆිල්ම් එකට තෝරගත්තා. නමුත් එහෙදී යම් කිසි වෙනසක් කරන්න සිද්ධ වෙනා මොකද ඔබ ලංකාවට එනකොට අර එදා කියපු ඒ අසහාය රූපකාය ඒ අසහාය මනුෂ්‍යත්වය සදාකාලිකවම දෙලෙත් තියාගන්නවා. මේ චිත්‍රපටයේ තවත් ඌටක් ප්‍රාප්තියක් මට නම් මේක විජේ කුමාරතුංගයන් අපෙන් සමුගන්න. එතනින් පස්සේ මොකද උනේ කියලා අපි කතා කරමු. ජීවිතයෙන් හරි පුදුමාකාර දෙයක් සතුට උතුරා යන්න දෙන්නේ නැහැ. එක්තැනකදී නැවත සතුට වේදනාවක් බවට පත් කරනවා. විජේ කුමාරතුංගගේ වියෝවට සතුට වෙච්ච කෙනෙක් නැහැ. නොහඬපු කෙනෙක් නැහැ. ඒ දවස මතක. ඔව් මම රණබිමේ වීරයා චිත්‍රපටයේ රඟපාමින් හිටියේ වැල්ලවත්තේ විවිම් මිල්ස් එක ඇතුලේ. මමයි ජීවණුයි දෙන්න හිටියේ ෆිල්ම් එකේ. විජයට වෙඩි වැදිලා කියලා ආරංචි වෙනකොට ජීවන් පිස්සුවෙන් වගේ වාහනේට නැග්ගා. අපි ඔක්කොම එල්ලුණා. කියලා ගියා. ගියාම මේ ඇක්සිඩන්ට් වෝඩ් එක ළඟ අපි බහිනකොටම සෝනියක් කළා කෑ ගහගෙන එළියට ආවා. මුණනම් බලන්න බෑ කියාගෙන සෝනියක් ආවේ. ඊට පස්සේ මම තීරණය කර මම බලන්නේ නැහැ කියලා. මම විජයගේ මූණ බලන්න ගියේ නැහැ. මොකද මට අදටත් මතක තියෙන්නේ අර සුන්දර මූණ සුන්දර මිනිහා. ඉතින් මට ඒක අර වෙඩි වැදිලා කෑලි වලට කැඩිච්ච ඒ මූණ දකින්න එදා මට ඕන වුණේ නැහැ. පස්සේ එක මහා දෝංකාර දෙන්න ගත්තා. නිකන් මහා නපුරු හීනයක් වගේ. පෙබ්‍රවාරි මාසේ විජය යන
මරණය සිද්ධ වනේ මාර්තු මාසේ මං මෙල්බර්න් වලට ගියා අයිලන් ෆිල්ම් එක ඇග්‍රිමන්ට් සයින් කරන්න. ගිහාම මේක ගොඩාක් ලොකු පබ්ලිසිටියක් ලෝකෙ ලැබිලා තිබුණා. ති පෝල් මගින් ඇහුව මොකක්ද ඔයගලන්ගේ ජනප්‍රියම නළුවෙක්ට මෙහිම වුණා නේද මොකද්ද වුනේ කියලා. එතකොට මට සිද්ධ වුණා මේ ලංකාවේ තියෙච්ච දේශපාලන වාතාවරණය පැහැදිලි කරා. මං ඒක පෝල්ට පැහැදිලි කරා. පෝල් කිව්වා දැන් මට ඉන්දියන් ගැහණියෙක්ගේ චරිතයක් තිබ්බේ පෝල්කෝ මං ස්ක්‍රිප්ට් එක වෙනස් කරනවා කියලා. මං ස්ක්‍රිප්ට් එක වෙනස් කරනවා කියලා පෝල් ස්ක්‍රිප්ට් එක වෙනස් කරා ලංකාවේ දේශපාලඥයෙක්ගේ බිරිඳක් හැටියට. එකලා ජීවිතේ බේරගන්න පිටරටකට ගිහිල්ලා අන්තිමට මාවතීල මහත්තයා ලංකාවට එනවා. ඒ ආපුවම තමයි මරණය සිද්ධ වෙන්නේ. මේ අතරතුරේදී මේ එක එක රටවල් වලට ගිහිල්ලා මේ සම්මාන ගන්න ඉන්දියාවෙත් අහනවා මේ ප්‍රශ්නේ. ඊට පස්සේ හැම රටකට ගියාම මේ ප්‍රශ්නේ ඔබෙන් අහනවා. මොකද්ද ඔබේ රංගන පාසල? What is your acting school? ඉන්දියාවේදී වෝඩ් එක හම්බුණාම ලොකු විශාල මේ 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 මීඩියානේ ලෝකෙම ඇවිල්ලා මීඩියා කොන්ෆරන්ස් ප්‍රෙස් කොන්ෆරන්ස් කිව්වහම පිස්සු හැදෙන ඒ කාලේ හොඳට ඉංග්‍රීසිත් බෑ. ඉතින් ඒවල අහනවා What's your acting school? What do you mean by acting schools? I have never been to an acting school. I don't lie. I don't lie. ඉතින් රෑට මේ ගොඩාක් වෙලාවට අපි ආටිස්ට්ලා වට වෙලා එක එකව කතා කරනකොට ඒක එක්කෙනා ඒගොල්ලන්ගේ ඇක්ටිං ස්කූල්ස් ගැන ඒවල විච්ච ඒවා කරපු දේවල් කතා කරනවා. දැන් මම කට අරගෙන බලන් ඉන්නවා මොනවද මේ ඇක්ටිං ස්කූල් කියන්නේ කියලා. ඉතින් අයිලන්ඩ් එකේ මට විශාල ගිවිමක් කරා. ඉතින් මම හිතුවා මේ මුදල මම වියදම් කරන්න ඕනේ ඉගෙන ගන්න කියලා. ඉතින් හිතලා මම එංගලන්තෙට ගියා. එංගලන්තෙට ගිහිල්ලා ඊට පස්සේ මම ඇක්ටිං ස්කූල්ස් ගැන හොය හොය ගියා. මට ඕන වුණේ සති දෙකකින් ඇක්ටිං ඉගෙන ගන්න. 2 weeks විතර ඇක්ටිං ස්කූල්ස් දෙනවා කෝල් කරලා අහන්නේ මේවා. 2 weeks වලට විතර කෝස් එකක් තියෙනවද කියලා. මොකද හරි බිසීනේ හුඟක් ෆිල්ම්ස් මේ කාලේ. ඉතින් ඒගොල්ලෝ නිකන් මේ hinaවිල කියන සම මේ හොලිඩේස් වලට එහෙම පොඩි පොඩි ඒවා තියෙනවා. හැබැයි ඔයා බලාපොරොත්තු වෙන විදිහ ඒවා නම් තියෙන්නේ 4 years, 3 years, 4 years කියලා. ඊට පස්සේ මං ගැන විස්තර හලක්වා. ඔයා වගේ හුඟක් ඇක් කරපු එක්කෙනුට අවෝඩ්ස් ගත්ත එක්කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන් එකක් තියෙන ඇක්ටිං ඩිප්ලෝමා එකක්. ඒක 1 year කියලා. ඊට පස්සේ මං ලැම්ඩා එකට ගියා. ලැම්ඩා ලන්ඩන් ඇකඩමි ඔෆ් මියුසික් ඇන්ඩ් ඩ්‍රැමැටික් ආර්ට්ස්. මං ලැම්ඩා එකට ගිහිල්ලා ඊට පස්සේ මගේ ඉතින් පත්‍ර කෑලි ඔක්කොම ගිහින් පෙන්නුවා ඉතින්. දැක්ක ගමන් ගයි කියලා හිතුවා. අපි රටේ එහෙම නේද? ඉතින් අපිට එංගලන්තෙත් එහෙමයි කියලා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ බල්ලා ඉතින් බොහොම සතුටුයි කියලා කිව්වා. හැබැයි you have to sit for an audition කියලා. ඊට පස්සේ මට එදා හෙට උදේ එන්න කියලා මට දුන්නා රිචඩ් ද 3rd එකෙන් එක පිටුවකුයි ෂේක්ස්පියර්ගේ ඇන්ටන් චෙකෝෆ්ගේ සීගල්ස් එකෙන් එක පිටුවකුයි. දැන් සීගල්ස් එකේ පිටුව ප්‍රශ්නයක් නැහැ කටපාඩම් කරගන්න පුළුවන්. දැන් ෂේක්ස්පියර් පිටුව දැන් මම කෝච්චි යනකම් අඬනවා. දයි කියනවා, දව් කියනවා, මේ මොනවද මේ කියන්නේ කියලා තේරෙන්නේ නැහැ දැන්. දැන් මේක තේරෙන්නේ නැතුව හොල් බාර මම දැන් අඬ අඬ යනවා. දැන් මෙහෙට ෆේල් ෂුවර් දැන්. ඉතින් ගිහිල්ලා මොඳ වෙලාවට මගේ මම දෙවන වර විවාහ වුණා. ඉතින් මගේ මහත්තයා මේ ඉංග්‍රීසි ලිට් කරලා තිබ්බා. ඉතින් එයා හිනා වුණා ඒක බලලා. ඉතින් කිව්වා මේ මේ පොඩි දේවල්නේ කියලා එයා මට කියලා දුන්නා. තේරුම් ඔක්කොම කියලා දුන්නා. ඊට පස්සේ රෑ එළි වෙනකන් කටපාඩම් කරගෙන මම ඔඩිෂන් එකට ගියා. ඔඩිෂන් එකට ගියාම මේ ඇක්ටර්ස්ලාට දෙන්නේ මේස, පුටු, බංකු එක එක ඒවා. වෙන කවුරුවත් නැහැ. ඉතින් මම ඇක් කරා ඒ කොටස් දෙකම. ඊට පස්සේ මට කිව්වා සින්දුවක් කියන්න කියලා. ඉතින් මම කිව්වා මේ මම ඉංග්‍රීසි සින්දු දන්නේ නැහැ, සිංහල සින්දුවක් කියන්නම් කියලා. ඒගොල්ලෝ කව කමක් නැහැ, හඬ සහ ගායන හැකියාව බලන විතරයි ඕනේ කියලා. ඊට පස්සේ මම අමරදේව මාස්ටර්ගේ පිලේ පැදුරු හේනට අරගෙන යනවා කිව්වා. ඉතින් 3600ක් ඔඩිෂන් එකට වාඩි වෙලා ඉඳලා තිබුණා. 36 දිනක් ගත්තා. මං තීරුණා. ඔව් ඔබ නැවත එනවා ලංකාවට. ඉතාමත්ම පරිපූර්ණ රංගන ශිල්පිනියක් හැටියට. නමුත් ඔබ බලාපොරොත්තු වෙන මට්ටමේ එක දිගට මේ වගේ හොඳ නිර්මාණ ලැබුණාද? ඒ කියන්නේ දැන්
මම ආවට පස්සේ කරපු චිත්‍රපටි ප්‍රමාණය ඇත්තටම ලංකාවේ දැන් දැන් වෙනකොට හොඳ චිත්‍රපටි හැදෙන එක අඩුම වෙලා ගිහිල්ලානේ. ඉතින් ඒක අඩුවෙවි ගිය කාලයක් වුණා. අඩුවෙන එක පටන් ගත්තේ ඒ කාලේ. අඩුවෙවි යන කාලයක් වුණා. ඉතින් ගුරු ගෙදර එතකොට ජුලියට් ගේ භූමිකාව මට මතක නෑ චිත්‍රපටි කීපයක් තමයි හොඳ චිත්‍රපටි යකඩ බිහාටුත් කෙරුවා. තව චිත්‍රපටි කීපයක් තමයි මං එංගලන්තෙ ගිහින් ආවට පස්සේ මගෙන් කෙරුණේ. දැන් කෙලිමඩල එහෙම වුණත් කළේ යන්නේ ඉස්සෙල්ලා. සිරිමැදුරත් මං හිතන්නේ මං යන්නේ ඉස්සෙල්ලා කරපු චිත්‍රපටි. ඒ වගේ ගොඩක් චිත්‍රපටි මම මේ සුරබි දෙන ඒ ඔක්කොම යන්නේ ඉස්සෙල්ලා කරපු චිත්‍රපටි. අර චිත්‍රපටි හැදෙන වේගය අඩු වුණා. ඊට පස්සේ 2000 වසර වෙනකොට මම දේශපාලන වශයෙන් ලොකු පරිගැනීමකට ලක් වෙලා මගේ තිබ්බ සියල්ලමත් නැති වුණා. ඒක වෙන පැත්තකට තිබ්බොත් මට චිත්‍රපටි සංස්ථාවට උපදෙස් ලැබිලා තිබ්බා මම රඟපාන චිත්‍රපටි වලට ණය දෙන්න එපා කියලා. ඉතින් ඒක නිසා මාව ගන්න හිටපු නිෂ්පාදකවරුන්ටත් මාව ගන්න බැරුව ගියා. කලාව යට ගහගෙන දේශපාලනේ එන එක පටන් ගන්න තියෙන අදියේ නේ කොහොම වුණත් ඔව් අය තීරණයක් ගන්නවා නැවත වතාවක් වේදිකාවට ගොඩ වෙන්න ක්‍රෝජන් කාන්තාව හරහා ඒ මිනිමරුවත් යම් කිසි දෙයක් තියෙනවා වැදගත් කතා කරන්න ඒ සම්බන්ධයෙන් කතා කරමු මේ දවස්වල. අවාසනාවන්ත ගැහැණිය වැතිර සිටින අලුත් දුහුණි මත අසවන්න ඔබේ හිස ගෙන කලින් තබාගෙන මේක අපිට උගන්නේ ඔබතුමේ ක්‍රෝජන් කාන්තාව ගැන ලංකාවේ තාම කටපාඩම් මේක මේ ලංකාවේ හැරවුම් ලක්ෂයක් බවටපත් වෙනා විශේෂයෙන්ම ධර්මසිරි බණ්ඩාරනායකයන්ගේ ක්‍රෝජන් විමෙන් කියන මේ ක්‍රෝජන් කාන්තාව වේදිකා නාට්‍ය සැබවින්ම ඔබේ ජීවිතයේ කලයක වෙනස් මාවතට යොමු කරනවා. ජීවිතයේ වෙනස් කලයකක් ගන්න මට රට ගැන ගොඩාක් ආදරේ වඩා දැනිච්ච නිර්මාණයක් ඒක. ඒ වෙනකොට පෝල් ෆාද ඩේමියන් කියලා චිත්‍රපටයක් හවායිවල ෂූටිං කරන්න ලෑස්ති කළා. ඒකේ ලාදුරු රෝගීන් ගැන හදපු චිත්‍රපටයක්. ඒ ෆාද ඩේමියන් එක්ක ලාදුරු රෝගීන්ව බලාගන්න සිස්ටගේ චරිතය මට කතා කළා. දැන් නැවතත් විශාල මුදලක් ලැබෙන ජාත්‍යන්තර චිත්‍රපටයක් මට ලැබුණා. එතකොටම ධර්මශ්‍රී අයියා ආවා. ධර්මශ්‍රී අයියා කිව්වා මේ ට්‍රෝජන් කාන්තාව නාට්‍යයට බෝතෝරගෙන ඉන්නවා කියලා ප්‍රධාන චරිතයට. එතෙන්දි මම කල්පනා කරේ ජාත්‍යන්තර චිත්‍රපටයේද ධර්මසිරි බණ්ඩාරනායකද කියන එක. ඉතින් එතෙන්දි මම ඇත්තටම මං හිතන මං හරිම බුද්ධිමත් තීරණයක් ගත්තා කියලා. මං තෝරගත්තේ ධර්මසිරි අයියා සහ ට්‍රෝජන් කාන්තාව. ඒ නාට්‍ය මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කළා. මිනිස්සු ගැන රට ගැන ඒ කියන්නේ යුද්ධයේ තිබෙන්නා වූ භයානකකම ඒ කියන්නේ යූරිපිඩීස් අවුරුදු 3000කට විතර ඉස්සෙල්ලා ලියපු එක තාම මේ අවුරුදු 3000ම තාම මේ යුද්ධ කරනවා මිනිස්සු ලෝකයේ කොතනක හෝ යුද්ධය සිද්ධ වෙනවා. ඉතින් මේ යුද්ධය සහ යුද්ධෙන් කවුරුවත් දිනන්නේ නැහැ කියන එක දැන් අපි යුද්ධේ දිනුවා කියලා කිව්වට අපි ඇත්තටම දිනලා දින්නේ. ඉතින් මෙන්න මේ යුද්ධෙන් කවුරුවක්වත් දිනන්නේ නැහැ කියන එක දැනිච්ච දෙයක් සහ මිනිස්සු අතර කිසි වෙනසක් නැහැ කියන එක මට දැනිච්ච අවස්ථාවක්. ට්‍රෝජන් කාන්තාව ධර්මසිරි අයියා කියන්නේ මහා පුදුම මිනිස්සෙක්, මහා පුදුම නිර්මාණකරුවෙක්. ඉතින් මං හරි භාග්‍යවන්තයි ධර්මසිරි අයියා යටතේ මට රඟපාන්න ලැබිච්ච එක. අනිත් එක තමයි මගේ අර ඇක්ටිං කලයක ගොඩක් වෙනස් කරපු මේ නාට්‍යයක්. මොකද මම සාමාන්‍යයෙන් සංවේදී, මට පොඩි දෙයකට රඟපානට ඇඬෙනවා හරියට. ඒකේ අර මුණුබුරාව අරගෙන යන තැන කියවනකොට මම ඉක්ග ගහනවා ස්ක්‍රිප්ට් රීඩින් වලදී. ඉතින් අයියා අපිට අඬන්න ඇරලා ඕන එකක් කරන්න ඇරලා හිටියා. නමුත් නාට්‍ය අවසාන වෙනකොට මම අඬන්නේ නැහැ. නාට්‍ය අන්තිම හරිය තමයි අඬන්නේ. ඉතෙක් දරාගෙන ඉන්න ගැහැණිය ව අයියා මෝල් කරා සහ මේ අලු දූවිලි මතින් නැගිටින්නත් අයියා මට ඉගැන්නුවා. ට්‍රෝජන් කාන්තාව නාට්‍ය දෙසැම්බර් මාසේ පෙන්නුවා 1999. 2001 ජනවාරි 2 වෙනිදා තමයි මගේ ගේ ගිනි තිබ්බේ. ඉතින් එදා ඒ අලු දූවිලි ගේ අලු දූවිලි මතින් නැගිටින්නත් උදව් වුණේ ට්‍රෝජන් කාන්තාව තමයි. ඇත්තම කියන්න
මේක ජීවිතයේ එසේ මෙසේ අවස්ථාවක් නෙවෙයි. ජීවිතේ කවදාකවත් අමතක නොවන අවස්ථාවක්. මේ ගේ ගිනිතිප්පයෙන් පස්සේ මේ රටට මේ තරම් ආදරය කරපු ඔබට මේක එපා වුණාද? නැත්තම් යථාභූතය ලැබුවද? ජනවාරි දෙසැම්බර් මාසේ 25 වෙනිදා අපේ ගෙදරට බෝම්බ ගැහුවා ගිනි තියන්න ඉස්සෙල්ලා. එතකොට මගේ දුවට බබා පළවෙනි බබා හම් වෙන්න ඉන්නවා. දුව අඬා අඬා මට කිව්වා රටින් යන්න කියලා. ඒ වෙනකොට මට ලෝකේ ලොකුම රටවල් දියුණුම රටවල් 7කින් ආරාධනා ලැබුණා පොලිටිකල් ඇසයිලම් දෙන්න යන්න පිට වෙන්න කියලා. එම්බසි වලින්මයි කතා කළා මට කිව්වේ පිට වෙන්න කියලා. නමුත් මං හිතුවා මගේ රට දාලා මං යන්නේ නැහැ කියලා. මං ඒ තද තීරණයනකොට මගේ දුව අඬා අඬා කිව්වා ජීවිතේ බේර ගන්නම් යන්න කියලා. මං තෝරගත්තේ ඉන්දියාව. මං ඉන්දියාවේ විසිට් එකකට ඇත්තට මම ගියේ බහත්කණ්ඩ එක්සෑම් එකට මං ගියේ. මං එහෙට කතා කළකෝ. එතකොට මම එක්සෑම් එකට ඉඳ ගන්න හිටියේ විශාරද විභාගෙට. ඒ සෝරි ඩිප්ලෝමා විභාගෙට. එතකොට මම එහාට කතා කළකෝ මේගොල්ලෝ කමක් නැහැ එන්න මෙහි ඇවිල්ලා මේ මේ මම එතකොට පේපර් එක ලියලා තිබ්බේ ප්‍රැක්ටිකල්ස් වලට හිට එන්න කියලා. ඉතින් මං ගියා ලක්නව් වල මම හිටියේ. ඒ ඉඳලා මම ලංකාවට මාසිකට පස්සේ ආවා. මාසිකට පස්සේ ආව ට්‍රෝජන් කාන්තා නාට්‍ය. එතකොට පෙන්නන්න ගියා ලයින් ඉවෙන්ට් එකේ. එතකොට ඉහලින් නියෝග ආවා පෙන්නන්න දෙන්නේ බෝම්බ ගහනවා කියලා ලයින් ඉවෙන්ට් එකට. එතකොට අර්ජුන් රන්තුංග ක්‍රිකට් කැප්ටන් අර්ජුන මල්ලි මට කෝල් කරා. අර්ජුන මල්ලි කෝල් කළකෝ අපි ටීම් එකේ ගොඩක් එනවා බලන්න නාට්‍යයක් අපෙන්නන්න නාට්‍ය. අකට ඉන්න තැනක් නැත අපේ ගෙදර ඇවිල්ලා ඉන්න කිව්වා. මං අර්ජුනව අඳුරන්නේවත් නැහැ. එතකොට අර්ජුන අඳුරන්නේවත් නැහැ. ඒ තරම් ආදරයක් මිනිසුන්ගේ තිබුණා මට. එයාපෝර්ට් එකෙන් මම එළියට එනකොට කස්ටම් ඔෆිසර්ස්ලා ඉමිග්‍රේෂන් ඔෆිසර්ස්ලා යන්න යන්න කියලා සීල් එක ගගහා මාව එළියට දැම්මේ. ඉක්මනට යන්නකෝ බෑග් එක ඒගොල්ලෝ ගෙනල්ලා දුන්නේ මට ඉක්මනට යන්න කියලා. මොකද ඒගොල්ලෝ දන්නවා මගේ ජීවිත තර්ජනයක් තිබුණා කියලා. මාව වෑන් එකේ යට බුදි කරවගෙන මාව ගෙනාවේ. ගෙනෙල්ලා ලයින් වෙන්ට් එකේ නාට්‍ය පෙන්නකොට මම බොහෝ තැන් තනියම හිටගෙන ඉන්නවා දන්නවා. මං එතන හිතනවා මම ගන්න අන්තිම හුස්ම වෙන්න ඇති මේ කියලා වේදිකාව උඩ ඉඳගෙන. ඉතින් මම ඊළඟට හිතනවා නිලියෙකුට මිය යන්න තියෙන හොඳම තැන වේදිකාව කියලා. ඉතින් එහෙම හිතලා රඟපෑවා. ඒ පැය දෙකම ආර මම. කොහොම වුණත් බොහොම ලස්සන හැන්දාවක් තමයි අද ගත කරේ. මම දන්නවා ඔබේ කතාව. නමුත් මම ඒක නැවත නැවත අහන්න කැමතියි. මේ ප්‍රේක්ෂක ජනතාව බොහොම කැමැත්තෙන් අහගෙන ඉන්නවා මේ කතාව. එදා අර අපි දැකපු මල්ගස් වටේ දුවපු මේ නිලියද මේ කියලා සමහරෙක් හිතන්න පුළුවන්. කෙනෙකුට මේ වගේ වෙනස් වෙන්න පුළුවන්ද? ඔව්. වෙනස් වෙන්න පුළුවන්. හැබැයි යහපත් අතට ඔබ ඊළඟ පරම්පරාව පෙළගස්වා අවසන්. ඔබගේ රංගන පාට මාලාව තියෙනවා. ඒ තුල මම ඉගෙන ගත්තේ මම පැහැදිලිවම කියන්නේ. මම ආවේ ඔබෙන් ඉගෙන ගන්න රඟපාන්න කොහොමද කියලා. නමුත් ඔබ මට කියා දුන්නේ රඟ නොපාසෙන්නේ කොහොමද කියලා. ජීවිතාවබෝධය ලැබුවා හා සමානයි මගේ නැවත මා ඉපදුනා හා සමානයි. මේ වගේ සිසු පරම්පරාවක් දැන් ඔබ පෝෂණය කරනවා. මේකෙන් ලැබෙන තෘප්තිය කොයි වගේද? මට හරි සතුටුයි. ඇත්තටම ධනංජය දැන් මම රඟපෑවේ නැතුණාට දැන් ඕගොල්ලෝ රඟපානකට මං හරි සතුටින් බලා ඉන්නවා. ඉතින් මම රඟපෑවටත් වඩා සතුටක් මං ළඟ මම ලබනවා. තියෙන එකම කනගාටුව තමයි අර ඔබලාගේ තියෙන හැකියාවන් මන් දන්නවා. ඒ හැකියාවන් පෙන්වන්න තරම් අවස්ථාවන් නොලැබෙනකොට පොඩි කනගාටුවක් තියෙනවා. ඒ වගේමයි දැන් එක ඉල්ලීමක් කරන්න මං කැමතියි. රංගනය කියන එක දිහා බලමු. දැන් අපි කරපු සමහර එක්සර්සයිසස් බලනකොට දැන් මේ කායානුපස්සනාව අපි කරලා තියෙනවා අපි දන්නේ නැතුව. ඒ කියන්නේ අපි එකිනෙකාට එකිනෙකා මූණින් මූණ තියාගෙන වාඩිලා අපි කතා කරන ඔන්න දැන් මගේ අත ඉස්සෙනවා ඔන්න මගේ කකුල දැන් නැවෙනවා යනාදී වශයෙන් ඔයා දැන් ඒව දැන් තමයි මට අහුවෙන්නේ. හානේ මේ මිනිස්සු මේ අපිට ඇක්ටිං ක්ලාස් එකේදී උගන්ලා තියෙන එක්සයිස් ගොඩක්ම තව කායානුපස්සනාවත් අපට උගන්වලා කියලා. දැන් එහෙදී මානසික ඒකාග්‍රතාවයට උගන්වන්නේ ආනාපාන සතිය සක්මන් භාවනාව ඒ වගේ දේවල්. ඉතින් දැන් අද ලෝකේ ඉංගලන්තේ ඉස්කෝලවල සතර සතිපට්ඨානය උගන්වනවා වෙන නම් මයින්ඩ්ෆුල්නස් කියලා ඒගොල්ලෝ උගන්වනවා. ඉතින් ඒ වගේ දැන් මේ 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 දේවල් කොච්චර වටිනවද? දැන් ඇත්තටම මේ කතා කරන්නේ අත්දැකීමෙන්. ඒ අත්දැකීම් රාශියක් ජීවිතේ උසලා පොලේ ගහලා කරකෝලා වෙන්න තියෙන ඔක්කොම වෙච්ච කෙනෙක්නේ මේ කතා කරන්නේ.
එතකොට දැන් මේ සුරංගනා ලෝකයක් කියලා රංගනේ හිතාගෙන හීන ලෝකයකම ජීවත් වෙනකොට බිමට ඇදගෙන වැටෙන වෙලාව කවදද කියලා දන්නේ නැහැ. ඉතින් ඒක නිසා දෙපයින් හිටගත්ත නළුවෙක් හෝ නිලියෙක් වෙන්න කියන ඉල්ලීම මම ඉල්ලන්නේ. මොකද අපි රඟපාන්නේ මිනිස්සුන්ගේ චරිතනේ. ඉතින් මිනිස්සුත් එක්ක සැබෑ ලෙස අපිට බද්ධ වෙන්න බැරි නම් ඒ මිනිස්සුන්ව දැනෙන්නේ නැත්තම් අපි සිහින ලෝකයක සුරංගනා ලෝකයක ඉන්නවා නම් කොහොමද සාර්ථක නළුවෙක් හෝ නිලියක් වෙන්නේ? කනගාටුවෙන් වුණත් අද අපි දකින බොහෝ චරිත හැමෝම නෙමේ බොහෝ චරිත හරි පාවෙන හීන ලෝකවල ඉන්න බවක් තමයි මට දැනෙන්නේ. ඒ අය කියන දේවල් ඒ අයගේ පත්‍රවල ඉන්ටර්වියුස් දැක්කත් ඒ වගේ. මම මේවා කියන්නේ හරි ආදරේ අම්මා කෙනෙක් වගේ තරහින් නෙමේ. මොකද මට කාගේවත් එක කම්පිටිෂන් එකක් නැහැ. ඔබ සතුරන්ටත් ප්‍රේම කරන කෙනෙක්. අනේ මම ඔව් හරි ආදරෙන් මේ කියලා දෙන්නේ. ඉගෙන ගන්න මිනිස්සුන්ව මිනිස්සුන්ගේ සුවඳ දැනෙන්න අරින්න මිනිස්සුන්ගේ උණුසුම දයාව කරුණාව දැනෙන්න අරින්න මිනිස්සුන්ගේ දුක දැනෙන්න අරින්න. එතකොට ඒක තමයි අපිට ප්‍රතිනිර්මාණය කරන්න හැකි වෙන්නේ. ඉතින් ඒක ඒ සහ මේ රංගනේ හදාරන්න තියෙන ගොඩක් දේවල් තියෙනවා. දැන් කටහඬවල් ගත්තත් සමහර හඬවල් ඒ ගැළපෙන්නේ නැති පිචර්ස් වල පිච් එකේ යනකොට එහෙම මට හිතෙනවා අනේ මේ දරුවා කොච්චර හොඳට රඟපානවද, මේ හොඳට රඟපාන නිලියක් කියන මම නම කියන්න කැමති නෑ, අලුත් නිලියක්. ඇගේ කටහඬ ඇය හදාගත යුතුමයි. මේ මේ තකරමක් වගේ හඬක් එන්නේ. ඉතින් පව් එහෙම කියන්න. නමුත් හදාගන්න පුළුවන් ලස්සන ගෑන් ළමෙක් හොඳට රඟපානවා. ඉතින් ඇයි මේක හදාගන්න නැත්තේ කියලා මං එයා රඟපානට බලා ඉඳලා හිතනවා. ඉතින් මේවා තමන්ට ඇහෙන්න ඕන, දකින්න ඕන. අපි එහෙමනි හදාගත්තේ. දැන් බලනවා, අඩුපාඩුව දකින්නවා, හදාගන්නවා. එහෙම ඒක තමන්ව දකින්න ඕනේ. ඒ ස්වයං විචාරණයකට යන්න ඕනේ. ඒක අර විවේචනයකට යන්න ඕනේ තමන්ව පහත් කරන්න නැතුව. අයියෝ වැඩක් නැහැනේ මං කරපේ කියලා නේ. හා මොකතනද මට වැරදුනේ. ඉතින් ඒව හදාගෙන යනකොට හොඳ ගමනක් යන්න පුළුවන්. දැන් අද පිටරටවල් වල හිටපු නිලියෝ ඇවිල්ලා අපේ රටේ චරිත රඟපානවා. මේ රටේ හොඳ නිලියෝ ඉඳදී. ඇයි ඒකට හේතුව? තමන්ගෙන් අහන්න ඕනේ. බැනල වැඩක් නැහැ. තමන්ගෙන් අහන ඇයි මෙහෙම වෙන්නේ? අපි හොඳ නම් ඒ අවස්ථාවන් වෙන කෙනෙකුට යන්නේ නැහැ. බොහොම ස්තුතිවන්තයි. මම දන්නවා ඔබතුමිය වැඩිය මාධ්‍ය ඉදිරියේ මේ වගේ සාකච්ඡා වලට එන්නේ නැහැ. මම දන්නවා ඔබතුමිය පැමිණියේ ඇයි කියන කාරණාවත්. මේ සියල්ල මේ අද්දකීම් සියල්ල ගන්න. මේ සියල්ල එකට අරගෙන මම කැමති කෙටියෙන් එක වාක්‍යයකින් හෝ කමක් නැහැ. ජීවිතය ගැන, ඔබ ගැන, ලෝකය ගැන, ඔබට පේන කලර්ස් ගැන එකම එක දෙයක් කියන්න කිව්වොත් මොනවද කියන්න තියෙන්නේ? ලෝකය, ජීවිතය, මිනිස්සු, ඒ හැම දෙයක්ම ගොඩාක් සුන්දරයි. විශේෂයෙන් අද ප්‍රෝග්‍රෑමේ ගැන කියනකොට මම මගේ දරුවා ගැන ආඩම්බර වෙනවා වගේම ඔබ ගැන ආඩම්බර වෙනවා හැමදාමත්. ඔබගේ ගතිගුණ, ඔබගේ කෘතඥතා පූර්වක බව සහ ඔබ අර ලස්සන මැටි පිඩක් ලස්සන භාජනයකට ඇඹුණා වාගේ ඇඹුණ ඔබ දිහා මම බලා හිටින්නේ බොහෝම ආඩම්බරේ. අද වැඩසටහනට එන්න එක හේතුවකුත් ඔබ. ඉතින් ඔබවන් බොහෝ අය මගේ ජීවිතය ගොඩාක් කලර්ෆුල් කරා. මගේ ජීවිතේ මං නැවත වාරයක් කියන්නේ මං ගොඩාක් කලර්ස් එකතු කරා මගේ ජීවිතයට. මට දැන් ජීවිතේ අලුතින් ඉල්ලන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. මගේ එකම ප්‍රාර්ථනාව මේ මගේ අවසන් භවය වේවා, නැවත ඉපදීමක් නොවේවා කියන එක තමයි. ඒක හැම දෙනාම ආවිනම් ප්‍රාර්ථනා කරන්න කියලා තමයි ඉල්ලන්නේ. අපි මෙවන් සොඳුරු කතා බහකින් යළිත් දවසක හමු වෙමු. එතෙක් සුබ රාත්‍රියක්. නිනිසා මරණ තුනක් නැති මිනිසා බලා සිටි නිරුවත් දැසින් බලන් කන්දා අනතුරේ වැටෙන්දී පයෝදර තුඩු එකී බිඳෙන්දී සන්ත්‍රාසයෙන්
අසංවාදී සුසුම්ගේගේ රිද්මයෙන් වයන්න වීනා කන්‍යා Thank you.